යාල දම පින්නව පික්ෂ සාර ක්ෂන ලට අදාපේ මූවියක විදිීයට තොරගෙන තිෙන්නේ කතා නායගන් කියන ලස්සනම ලස්සන ටැමිල් මූවියක. අපේ ජීවිතේ අපි හැමෝටම මොනවහර අඩුපාඩු තියෙනවා. අපේ අඩුපාඩුවල්ට කවුරුහරි හිනාාවනක අපි සමච්චරයට ලක්කරන එක අපිට දරාගන්න ගොඩක් අමාරුයි නේද. මේ කතාාවෙන තරුණයට තියෙන අඩුපාඩුව තමයි එයා හැමදේටම අසීමිත ලෙස පයක් දක්ුණ එක. ඉතින්නේ අඩුපාඩුව ඔහුගේ ජීවිතයට, හගේ අදරකතාවට බලපාන්නන්නේ කොමද. ඔහුේ අඩුපාඩුව හදාගන්න කොහොමද. මේ හැමදේම දැනගන්න අපිත් එෙක්ක එකතු වෙලා මූවියක අවසන් වෙනකම් බලන්නන්න කියල. ඔයාල හැමෝටම ආතරෙන් ආරාධනා කරනවා. මූවකට යන්න කලින්වාලට පුංචිම පුංචිම තක්කිරීමක්තියෙනවා කරන්න ඔයා තාමත්තව සබස්ක්‍රයිප් කල නැත්තං පලින්තතින සබස්ක්‍රයිබ් බඩ්නක ලික් කරලා අපි සබස්ක්‍රයිප් කරන කෙරත් ඔයාල හැමෝගෙන්ම ආදරෙන්ඉල්ලා සිටිලාවා. එහනම් අපි මූවියක යම. මේ කතාව ප්‍රධානචරතය තමයි තම්බිදුරයි. ඔහු හැමදේටම ගොඩක් බය පුද්ගලෙක්. ඔහු අවිවාහක කඩවසම් තරුණෙක්. ඔහුගේ පවුලෙයින්නේ අම්මයි තාත්තායියක්කයි. ඔවුන් අලුත් නිවසක පදිංචියයට යනවා. ඉතින් තම්බිගේ අම්මා සාමි කෙනෙක් ගෙන්නලා ගෙදර පරිීක්ෂා කරවනවා. මං ඔයාල කිවන තම්බි හැමදේටම ගොඩක් බයයි කියලා හ සල්ලිගන්නන්නේඒටම එකට කියවෙලා වේ හෝග පස්සෙන් බල්ලෙක් පන්නග නෙනවා ඉතිං තම්බි බල්ලට බය දුවගනෙනවා තම්බිගේ අක්ක සාමිට කියනවා මෙයාගේ මේ බය නැත්තිවෙන්න මොනොහරි කරලා දෙන්න කියලා ඔන්න ඉතිං තම්බිට අලු චප් එකක් ලැබෙනවා හදේ ැස්ති වෙලා ොබ්බ එකට යන්න පාරපනින්න පාරයිණනිඉන්නවා. ඔහ ආහන වලට තරිම බයි. බයනිසා ඔහ ගොඩාක් වෙලායින්න පාරයින එත්තන ටාපපු යිස ච්ි නක්තමයි ඔහ පාරයා පැත්ත එක්කගෙන යන්නේ. ඊට ප සෙත්තා බසකටනගෙනවා බස්සකෙත් ලොකූ සැෙනගක් ඉන්නවා. අම්ඹිට ැකියාව ලබෙන්නේ රැස්කිරීමේ කාാර්යාලයක. ආදායම් පරිීක්ෂක් කෙනෙක් විදිහට. ඒක රජයේ පත්වීමක් ඒ ඔෆිස් එකේ ඉන්නව අන්න දොරේ කර කෙනෙක්. අන්නට ඔෆිස් එකේ ප්‍රධන ඇතුළු හැමෝම ගොඩක් බයයි. තම්බි ඔෆිස්සකේ ආදායම් පරීක්ෂක විදිහයට වැඩ බාරගන්නවා. තම්බි අන්නගෙන් නහනවා ඔයා කවද ඇයි ඔෆිස් එකේ හැමෝමොයාට බය කියලා. එත්තකොට තමයි දෙන්නම දැනගන්නේ මේ දෙන්න පොඩිකාලේ ඉස්කෝලි හොඳමයාලූ කියලා. හයි පොත්තයිගේ තමයි මේ දෙන්න ඉඳල තියෙන්නේ. තම්බිගි තාත්තට මාරුවීමක් හම්බ වෙලා ඉතින් හු තම්බිියෝ පාසලෙන් අස්කරගෙන ඊට පස්සෙ දෙන්න හමෝනේ අද තමයි. ඉතින් මේ යාලු දෙන්න මුණගැහමේ සතුටට වැලඳ ගන්නවා. ඊට පස්සෙ තම්බි කාර්යාලේ කටයුතු අරම්භ කරනවා. දවසත් තම්බි පාරමාරුවෙන්න්න බය පාරයිනට වෙලා ඉන්නකොට ලස්සන ගෑනුළමේ ඉස්කූටරයකින් ඇවෙත් තම්බිලඟෙන් නැතර වෙනවා. ඇව දැකපුගමන් තම්බිගිහිට ඇකෙරේ එදිලයනවා. ඇය තම්බිට කතා කරනවාෝ ස්කූටරකේ යන්න. ඹිගඩ කාසාාවෙන් ඇගේ ස්කූටර්ර එකට නගෙනවා ඇයතම්බිව තම්බිගේ ඔෆස්ස කළගෙන් බස්වනවා තම්බිට හරිම සතුටුයි. ඔහු ඉත්තනවා ඕට ඇව ලැබුණොත් ඕුගේ ජීවිතේ කොච්චර ලස්සනවේයිද කියලා. ඔහු ඊළඟදවසෙත් ඇයනකම් බලාගෙන ඉන්නවා හැබැයිඒදදානක් ඇයඔහ ඇගේ බයිකට නගන්න නෑ. තම්බි ත්‍රීවිලේරතයක නැගලා ඇව ෆලෝ කරල්ල ඇගේ ගෙතර හොයාගන්නවා. ඊළඟ දවසේ තම්බි අන්නත් එෙක්ක ඇගේගේ සරහට ඇවිත් පැදුරක් කියලාගෙන ඇගේගේ සරහ වාඩි වෙලා ඉන්නවා. ඔන්නෙමඉන්නේ ඈනකම්. නමුත් බල්ලකොටේ ඇගේ ගෙදරනෙවෙයි ඇගේ හොඳම එහෙළියගේ කෙදර එදා ඇවිත්තියෙන්නේ ඇගේ මිතුරියගේ ගෙදරට මිතුරිය තම්බියෝ දැකපු ගමන් ඔහුව හඳුගෙන තම්බිගෙහිතගේ තරුණයට කෝල් කරනවා ඇක කියනවා ම ඉක්මණින් ඔතනට එන්නම් කියලා. තම්බිහා අන්න එතනින් යන්න හදනොකොටම ඇතැන් දෙෙනවා. තම්බිය ඇව දැකපු ගමන් කියනවා අපි තික් වෙලා මෙතරින්දල යමු කියලා. එත්තකොට මෙතනට පොලිසිය ආපු නිසා ඔඕන් එතනින් යන්න සිද් වෙනවා. පහුවදා තම්බිය ඔෆිස්සකට යනකොට තම්බිගේ ඔෆස්සේ ප්‍රධානය තම්බිට බනිනවා ඔයා තාම එක විවර්ෂණයක් වත් කර නෑනේද කියලා. තින් තන්බ විමර්ණයක් කරන්නඕනනි කියලා හිතලා නම්ලයිස්තුූ බලනවා. පළමු විර්ශනයලෙස ඔහගේ අල්ලපුගෙදර ලිපිනේ තියෙනවා දැකල ඔහුට ගොඩක් සතුරුහිතනවා. මොක්ද පලමු රාජකාරය අ සල්වසනිවසෙන් පටගන්නක හොඳයිනේ. ඉතිං ඔහොගේ අමයි තාත්තයි අක්කයි අන්නයි ඕන්ගේ වෙලාවල් බලන සාම හැමෝමෙක්කගෙන තමයි පළමු රාජකාරයට යන්න. ඕන් මේ ප්‍රදේශයට ළංඟදී ආපුනිසා ඔහු අල්ලපුගෙදරට මීට පෙර කවදාවක් ගින්න. ල්ලපු ෙදර දුවගේෙන් අම්ම තමයි විමර්ශනය කරන්න තියන්නේ. මොකදය රැකියාවකට අයිදුම් කරලා තියෙන්නේ. ඔන්න දුව එලියටෙනවා. තම්බිගෙ දෑස් අදහගන්න බැරිවෙනවා. ඔහු හිතෙන් ආදරය කරන තරුණිය තමයියේ. ඔහු මේ තරුණය අල්ලපු ගෙදර ඉන්න බව නොදන තමයි ඇවරට වටේම හොයිල තියන්නේ. ඔහු ගෙසතුට දෝර කලනවා. ඇගේ නම කන්මනී! ඔහුුවෙන් ඕනෑවැටත් වඩා ප්‍රශ්නහනවා. විර්ශණයටත් වඩා ඔහුටගේ පුද්ගලි තොරතුරදනගන්න ඕනිෙ නිසයි ඕයේ තොරතුරුහන්න්නේ. තන්දිි ඔහුගේ ප්‍රධානියට විර්ශණ විස්තරටික ගහිදනවා. අනවශ්‍ය තොරතුර පවා ඒත් තිෙනවාදැකලා ප්‍රධානයක් පුදුම වෙනවා. මේ ප්‍රදේශයේ මැරෙක්කි නොෝ දස් කියලා. ඔහු වැඩකරන්නේ සිංගම් කියන පාතාල නායකළඟ. සිංගම්ගේ උපදෙස්සනුව දස් නය නොගෙවූ පුද්ගලයක්ගේ කඩයක්ක් බලෙන් සිංගම්ගෙනමට ලිවගන්න අහදනවා. එතකොට එතනටන කන්මනීගේ තාත්තා දස අලක්වන්න අහදනවා. ස්සහුට පහර දෙෙනවා එතකොට මෙතැනටෙනවා තම්බි. හැමෝම හිතන්නේ තම්බි දාස්ට පහරදිීලා ඔන්න බේරගනී කියලා. ඒතිතින් තබි හැමදේටම බයයිනේ ඕ එතනින් පැනලදුවනවා. තම්බි අන්නත් එක්ක යනවා අලුත් ෆෝන එකක් ගන්න. අන්න කියවා ඒකෙන් වර්ස්කවන්් එකක් හදාගෙන කන්මනීට මැසේජ් කරලා ඇගේ හිතදිනාගන්න කියලා. ඉතින් තම්පි ගෙදර ගිහින් කන්මනීට මැසේජ් කරන්න ඕන කියලා හිතනවා. ඕහ මුලින්ම අන්නට මැසේජ්්‍යවල පුරදුුවෙනවා. හන්මනීට අවන විදිහට ආදරනී මැසේජ් තමයින්නටවන්නේ. හැබැයි මැසේ් දකින්නේ අන්න බිරිද. බවිු තත්වුට වෙලා මැසේජවයව ඉන්නකොට අල්ලපු ගෙදරඉන්න කන්මනීගේ තාත්තා ගෙදරට නෛක්කාව කියලා තම්බිට කතා කරනවා. ඔහු තම්බිට කියවා ගෙදරය හැමෝ මුත්සවයකට ගිහිනිසා නයා එලවන්න එන්න කියලා. තම්බි සත්තුන්ට ගොඩක් බයයිනේ! ඉතිං තම්බි බොරු කියලා එතනින් යනවා. කන්මනීගේ තාත්තා පුදුමයිෙන් බලාගෙන ඉන්නවා. පහවදාව ෆිස්සකේදී අන්න තම්බිට හොඳටම බනිනවා. බි අන්නට යපු මැසේද්දකලා අන්නගේ බිරිඳ අන්නට හොඳටම පහරදීලා. ඇය හිතල තියන්නේ අන්නට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. පහොදා තම්බි බැල්කනියකේ ඉන්න කොටහ දකිනවා කන්මනී ඇගේ ගිතර බැල්කනියකේ ඉන්නවා. දෙන්නට දෙන්න දිහා හරෙන් හොරෙන් බලනවා. තම්බි කතා නොකරන්න නිසා කන්මනීම තම්බිට කතා කරනවා. ඇයහනවා මගේ දිහා බලාගෙන ඉන්නවද කියලා තම්බි නෑකිව්වම ඇයහනවා ඇයි බලාගෙන හිටියේ නැත්ත කියලා. මෙතන ඉන්න ඇගේ යාලුව කන්මනීගෙන් නහනවා, කියන්නවා තම්බිට ඇත්තරම කැමතිද කියලා. කන්මනී කියනවා මමයාට ගොඩක්ටමති, ඒයාමාවව දකින්නත් කලින්ෙඳදල්ලැයි මය අදිහා බලාගෙන හිටියේ. මඟයාට කැමතිී කියල කියන්නේ නැත්තේ එතකොඩ මගේ අගේ නැතිවෙෙන් නිසා කියලා. තම්බි අන්නත් එක්ක බාරකට ගිහින් කන්මනීගෙන කතා කරනවා. ම්ි කියන්නේ මත් පැන් බන කෙනෙක් නෙවෙේ මුත්න්න ටිකටික තම්බි මත් පැන් පඕො. ඊට පස තම්බි කැත්තෙන්ම බොන්න පටන්ගන්නවා. බීලා තම්බි හොටම නටනවා පහෝ දෞ්දේ අන්න තම්බියෝ බලෙන්ම එක්කගෙනයනවා කන්මනීට කැමැතියි කියලා තම්බිලව කියවන්න. කන්මනී හම්බෙලා අන්නත් තම්බි කියන කියනවා. ඒවා හගනීදර කන්මනී තම්බිගෙන් නහනවා ඔයාමට ඇත්තටම කැමතිද කියලා. තම්බි කියනෝ මංගයට අදරේ කියලා. කන්මනී කියනවා ඒනං හෙට්ටවඔයා අපේ ගෙරට ඔයාගේ ගෙදරායත් එක් ඇවිත්න් අපේ ගෙදරින් මන්ගේ නහන්න කියලා. ඉතිං පහුවදා තම්බි ගෙදරයයි සාමී එක් කන්මනීග ගෙදරටෙනවා. ම්න්බි අම්බන්මනීක තාත්තගෙන් නහනවා ඔයාගේ දුවවා අපේ පුතාට දෙන්න පුළුවන්ද කියලා. ඒවගේ ම ඇකනවා මගේ පුතා ඔයාගේ දුවට හොඟයක් කැමති කියලා. කන්මනීමේදේවල් සතුටින් හගෙනන්නවා. නමුත් කන්මනීගේ තාත්ත කියපුදෙයින් හැමෝගම සතුට නැතිවෙනවා. ඔහු කියනවා මගේ බෑන වෙන්න කියෙනා මගේ දවා ආරක්ෂා කන්න ඕනනි තික දවසකට කලින් පාරිදි ප්‍රශ්ණයක් වනාා ඔයාලගේ පුතා එතනින් පැනලාවා. ඒවගේම මේල් අඟදි දවසකා අපේගෙදරට නායික්කාව? ම මේයාගේ නුදවවිල්ලු හම මෙයාආාව නෑ මගේ උදවට කියලහ කියනවා. පගේම කමනීගේ තාත්ත කියනවා, මගේ දුවෝ ම දෙන්න නිර්බීත කෙනෙක්ට මගේ දුවට පිරිමියක්ව හොල්ල දෙන්නමට පොළුවන් කියලා. ඉතිං තම්බී එයාගේ පෞලෑ ගොඩක් දුකෙන් හ ලැජ්ජාවෙන් කන්මනීග ගෙතරින් යනවා තම්බි මේ සිද්ුවීමමනිසා ගොඩක් හිතරිදිලඉන්න. ඉතිං ඔහු අන්නත්තෙක්ක බාර එකක ගහින්, හොඳටම බීල ඕහගේ දුක කියනවා. න්න තම්බිගේ හිත හදනවා නමුත් තම්බි හොඳටම අඩනවා. එතකොට මේ භාරක යනවා දස්සතුළු පිරිස. තම්බි ඔවුන්ව දකිනවා. එදා තම්බිියඔවුන්ට පහර නොදී එතනින් ඉක්මණින් ගිය නිසාන මේ හැමදේම සිදූනේ. ඉතිං තම්බි කියනවා අද මම ලැජ්ජාවට පත්වෙන්න හේතුව මූතමයි මට මූට ගහන්න ඕන කියලා. මෙච්චර දවසක් පුංචිදේටත් බයහිටපු තම්බිගේ බය කන්මනීගේ තාත්තගේ අවමානේ හම්මුවේ නැතිවෙනවා. කවදාවත් නැති තරං හිතට දෛර්යක්කාාපුත් තම්බි දාස්ළඟට යනවා. න්නහුව ලක් පන්න හැදුවත් තම්බි නතරවෙන්න නෑ දස් ළඟටම යන තම්බි බියර් බෝතලයකින් දාස්ක ඔලුවට පහරදිනවා. ඊට පස්සේ දස්ගේ මැරියෝ ටික තන්බි පහර දෙෙන්නේනවා තම්බිය හැමෝටම හොඳටම පහරදිනවා. හරදීම්වලදදි තම්න්බිටයි අන්නටයි සලුසලු තුවාල කීපයක් ඇතිවුණ නිසා ඕන් දෙන්නව රෝහල් ගත කරනවා. දෙන්නම රෝහලේ නිදදාගෙනන්නේ පරීක්ෂණවලට ලේගන්නකොට තමයි දෙන්නට හැරෙන්නේ. පෙරදරාත්‍රිය තම්බි හොදටම පහරදුන්න ඔහු බීමමතින්නේෙත්තිෙන්නේ ඉතිංන් ඔහුට කිසිම දෙයක් මතකන. ඔහු හැමදේම දැනගන්නේ අන්නගන්න හලා. තම්බිට සතුට හිතනවා ඔහුට එච්චර මැරකණ්ඩෑයමක තනයම පහරදන්න පුළුව වෙච්චේ ගැන. පරක්ෂණි වරවුණට පස්සේ තම්බි වස්ශෝමකට යනවා. ඔහ ස්ශෝමික ඇතුළෙ ඉද්ද එලිය ඉන්න දෙන්නේ කතාාවෙන දේවල් නොට හෙනවා. රෝහලේ සේවකය හ බායි කියන පුද්ගලයාගේ සේවකයෙත් වකුගොඩු ව්‍යාපාරයක් පිළිබඳව කතාාවෙනවා. රෝහලේ සේවකයක් කියනවා මේක නීතිවිරෝධී වැඩක් කියලා. බයිග සේවකයක් කියනවා ලක්ෂ කියගේ ඇත්කමක් නෑ ඉක්මනින්ම බයිට වකුකඩුවක් හොයාගන්න ඕන කියලා. මේ දෙ බස තම්බිට ඇහුනත් ඒ ඔහුට අදාල දෙයක් නෝන නිසා තම්බියක ගණන් නොගෙනතිී යනවා. බිගෙන් හොදටම ගුටිකාපු දදාස් සිංගම් හමුුවවෙන්නේ යනවා. දාස් තම්බිගෙන් ගුටිකාපු නිසා සිංගම් ොහුත් එෙක්ක වචනයක්වත් කතා කරන්නේ නෑ. මොකද සිංගම් කැමතින ඔහු ගෝලයෝ කාගෙන්වත් ගුටිකාලය එනවට. ඒකට දාාස්්ට හොඳටම දුකහිතෙනවා. දාස් සිංගම්ට කියනවා ඔයා ඉක්මනින්ම මාත්ත්‍යෙක්ක කතා කරයි කියලා. දාස් එහෙම කියන්නේ ළඟදිම තම්බිට පහර දෙන්න හිතාගෙන. ඒෙම කියලා දාස් එඇතනින් පිටවෙලා යනවා. යි අන්නවයි ඇතුළත්කරපු රෝහලෙෙන් පරීක්ෂන් සඳහ ඕන්ගේ ලේගත්ත කියල මංවායාලට කලින් කිව්වනේ ඒ රිපෝට් හදමින් ඉන්න තරුණය හමුවන්න ඇගේ පෙම්බතායනවා. ඇය පෙෙන්බතත් එක්ක මුකලු කරමින් ඉන්න අතරේ තම්බි රිපෝට් එක හොඳ ගයනවා. නමුත් ඇඒක දකින්න නෑ. ඇය වෙනෙනක් ගිරිපෝට් එක තිබුණ දෙයක් තමයි තම්බි රිපෝට්ට ඇතුළත් කරන්නේ. තම්බි රෝහලෙන් ගෙදරෙනවා. ඔහු ගත්තේ වෙලුම් පටිදකපු කන්මන තම්බිගෙන් ඒගෙන් හනවා. නමුත් තම්බි අයවා ගණන්ගන්න නෑ. අමියගේ තාත්තවෙනෙන් තම්බිගෙන් සමවිල්ලනවා. නමුත් තම්බියව ගක් නොගෙනම මෙත්තිනින් යනවා. එතකොට තම්බි රහලෙන්න් කෝල් එකක් කියෙනවා. රහලෙන් කියනවා ඩොක්. පිනිික්ස් රාජ්ට ඔයත්ඒ කතා කරන්න ඕනි කිව්ව කියලා. ඉතිං තම්බියනවා ඩොක්. පිනික්ස් හමුවෙන්න්න. ඩොක්. ගොඩක් දුකෙන් වගේ ඉන්නේ. ඩොක්. කියනවා එක් රෝගයක් තියෙනවා ඒක බාහිර පෙනුමට බලපාන්න නෑ ඒක බලපහන්න මොලේට ඒක හැදෙන්ෙ මිියනයකින් එක්කෙනෙක්ටැයි ඒක හැදනුව අය දවස් දහයත් සති දහයත් ඇතුළට අනිවාරයම මේයනෝ කියලා. ඉතිං තම්බිහනව ඇයි මේේදේවල් මට කියන්න කියලා. එතකොඩ ඩොක්ට කියනවා ඔයාට ඒලෙඩේ හැදිල තියෙන්න්නේ කියලා. ම්බි අදහගන්න බැරිවෙනවා මුළල් ලෝකෙම නැවතුනාවගේ හොට දැනෙනවා තම්බි ගොඩාක් දුකහිතෙනවා. ඩොක්. පුළුවන්තරන් තම්බිගගේ හිතහදල තමයි හෝ ගෙදරෙවන්නේ. ඔහු ම්බිට කියනවා පුළුවන්තරන් හිනාවෙලාම ඉන්න කියලා. ඉතිංන් තම්බි හිතාගන්නා මරණය සතුටින් බාරගන්නවා කියලා. මොක්ක දහුට මේ වෙලාවි කරන්නවැෙන කිසිම දෙයක් ඉතුර වෙලා නැති නිසා. තම්බි දුක්කෙන් ගෙදරයනකොඩ සිගමන්්‍ය දින්නේ කමුවෙනවා. අම්බිෝග පර්සකේ තිබුණ මුදල් ලොක්කොම ඒ මිනිසර දෙනවා. හො දුුවමෙන් තම්බිදිහා බලලා ඔහුට පින් දෙෙනවා. තම්බි පාරවාඩි වෙලා කල්පනාකර මිනිින්දල ෙදරයනවා. තම්බි ගෙදරයනකොට ඕහගේ අක්කබලන්න මනමාලයක්ක ඕුග පවුලෑ ඇවිත්. කට්ටි ඉන්න නිසා තම්බි මරණයගෙන මුකුත් ගෙදර අයක්ත්ත එක්ක කියන්නන්නේනෑ ම්න්ි අම්මා අපපු පිරිසර තම්බි හඳන්වා දෙනවා. අක්කව බලන්නාපු මනමාලයාගේ අම්මා දෑවැද්දට රත්තරම් බඩුයි කාරෙකු ඉල්ලනවා. ඊට පස්ේ ඔවුන් පිට වෙලා යනවා ඔවුන් ගියාට පස්සේ අක්ක කියනවා මට මේ කසාද එපා ඕුන් ලොකු දෑවැද්දක් ඉල්ලනවන කියලා. අම්ම කියනවා එයා ඉල්ඩුවවෙන්න තත් අප අපේ දුව වෙනුවෙන් දෑවැද්දක් දෙන්න ඕනනි කියලා. ඉතින් අම්ම කියනවා. ප ඉඩක් යෙනවනේ අපේ ඉඩම විකුණල හරි සල්ලි දෙමු කියලා. එතකොට අක්ක කියනවා අපිට තියෙන්නේ ඉඩම විතරයි අපේඒ එක විකුණන්න ඕනි නෑ කියලා. තම්බි දැන්න්නඉන්නේ ජීවිතය ගැෙන හැමසාාවක්ම අත්තරලනෙ ඉතිංහ තීරණය කරවා ඔහුගේ වක්කු ගඩුව විකුණල හම්බෙන සල්ලිවලින් අක්කවි කසාධ කරන්න. තම්බි අනවයි දා රෝහලේදී වක්කු ගඩු ලළදාම ගැෙන කතා කරපු. රෝහල් සේවකයව හමුවන්න. රැකියාව නැතිවයි කියලා බයට මුලද රෝහල් සේවකය ඒ ගැන කිසිම දෙයක් තම්බිට කියන්නේ නෑ ම්ිහට පොද වෙනවා මේ ගෙනවෙන කාටවත්ම නොකයයිඉන්න. ඊට පස්සෙ රෝහල් සේවකයක් තම්බිව ගාජා බායිව හමුවෙන්න්න එක්කගෙන යනවා. බයි කියන්නේ ගොඩක් දනවත් බලසම්පන්න කෙනෙක් හට ලොකු සේවකව පිරිසක් ඉන්නවා. බයිට හැදුන අසනීපයක් නිසා ඔහුට වකුගඩුවක් බදධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඕගේ දුර්ලබ ලේවර්ගේ නිසා හුට වකු ගඩුවක් හොයාගන්න බැරිවෙලා. ඉතිං ඕග ලේවර්ගේව තම්බිටත් තියෙන නිසා ඕෝග වැඩේ සාර්ථකයි. බායිට ගොඩක් සතුරුහිතනවා තම්බිව දෙැක්කම. තම්බිව ගොක් ෞරවෙන් පිළිගන්නවා. ඔහු තම්බිගෙන් නහනවා ඔයාට මේ වෙනුවෙන් මොනවද ඕනි කියලා. තම්බි කියනවා මගේ අක්කගේ වෙඩින්න එක කරන්න මට ලක්ෂ පණනහක් ඕෝනි කියලා. බයි එවලම තම්බිට ලක්ෂ දහයක්ෙනවා. ඉතුරු සල්ි ඩේ කෙරන්න ලංවෙලා දෙන්නම් කියලා බයි කියනවා තම්බිගොඩක් සතුටෙන්ක් ඒ සල්ලි අරංගිහින් අම්මට දෙනවා. ඔහු අම්මට කියන්න ඔහු ඒ සල්ි අට ගත්ත කියලා. මේ අතර කන්මනී තීරණය කරනවා තම්බිව හම්මුුවවෙන්න. ම්බි නීම ෙදරන්න වෙලාවක් බලලා කන්මනී තම්බික ගෙදරට යනවා. ගිහින් කන්මනී තම්බීදිරයේ ඉතා සරාගී විදියට හෙසිරෙනවා. නමුත් තම්බෑව ගනන්ගන්න නෑ. තම්බියයට කියනවාව මට ඔත් එක් විහවෙන්න බෑ ඔයා මෙහෙෙන් යන්න කියලා. ඉතිං කන්මනී ගොඩක්දුකෙන් එහෙෙන් යනවා. බයියාේ වකුගඩු බද්ධ කිරීම කරන වෛද්‍යවරයට කෝල් කරලා ළඟමදිනයක් දාගන්නවා. ඊට පස්සෙ බායි තම්බිට එන්න කියලා, ඉතුර ලක්ෂහත ලියහත් දෙනවා දැන් තම්බිට මුළ මුදලම ලැබුණ. තම්බිගේ අම්ම කන්මනීගේ ගෙදරගහින් ඔවුන්ට විවාහයට අරාධනා කරලා කියනවා. මේ විවාහය අපේ පුතාගේ තනිවියදමෙන් කරන්නේ මේ ලක්ෂ පණහම දුන්න අපේ පුතා කියලා. කන්මනීගේ තාත්තා තම්බිග ප්‍රතික්ෂප කරපුනිසාත් තමයි තම්බිග අම්ම මේ දේවල් ලයාලට කිව්ව. බයිගි සැත්කම් කරන දිනය උදාවෙනවා. වෛද්‍යවරයා බායිග ගෙදරටනවා. තම්බිත් සැත්කම සඳහා බයග ෙදරටමින් ඉන්නන්නේ. එතකොටම තම්ිට යගේ රුදුරපරිීක්ෂණක කර රහලෙන් කෝල්ල එකක් කියෙනවා තම්බිට කියනවා ඇවිත් ඩොක්. ෆිනික්ස් හමුවෙන්න්න කියලා. ඉතිං තම්බි රහට ගිහින් ඩොක්ට හමුවෙනවා. ඩොක්. මුලින්ම තම්බිගෙන් සැමවිල්ලෙනවා මොකදඔවන්ද තමයි දැනගෙන තියන්නේෙ ම්බිගේ රිපෝට් එක මාරුවෙල් කියලා. ඩොක්. කියවා ඔයා දැන්ම මැරෙන්න්නේ නෑ ඔයා ගොඩක් වාසනාවන්තයි කියලා. ඹබිග සතුට නිිහිම් නැති වෙනවා ඔහ ොක්ටෝ වැලඳගෙන ඩොක්ට ස්තුති කරනවා ම්බි ගඩක් සතුට එක් හොස්පිටල්ලෙ එලට එනකොටම හුට බායි කෝල් කරනවා. අයහට කෝල් කරන්නේ වකුගඩුව දෙන්න එන්න කියන්න. නමුත් තම්බි ෆෝර් ෑන්ස කරන්න නෑ බයි ඊට පස්සෙ වෙන ෆෝනහයකින් කෝල් කරනවා. එතකොඩනම් තම්බි ආන්ස කරනවා. තම්බි කියනවා මගේ තීරණය වෙනස් වුන මට දැන් වකුගඩුව දෙන්න බෑ මං ඔයාගෙන් ගත්ත සල්ලි ටිකටි වාරික දියටට ගේ වන්නම් කියලා. බයිඒක ඇහුවම බයිට හොඳටම තරහයනවා. බයි තම්බිියෝ බලින් හරි අරගනන්න කියල, බායගි පිරිසක්කෝ එවනවා. තම්බි කඩයක්ක් ලඟට වෙල්ලා කල්පනා කරනවා ඕහ දෙැ මොද කරන්න කියලා. එතකොටම එත්තනින් යමින්ියන දස් ඇතුළු පිරිස තම්බියව දකිනවා තම්බියව දෙක පුදදාහස් තම්බිගෙන් පලිගන්න හිතාගෙන තම්බිට පහරදිෙනවා. තම්බිට විශාල පිරිසක් එක්ක තනිවම පහර දෙන්න බෑ කියල හිතුුණ නිසා තම්බියතනින් පැනල දන්න. හු පැනල්ල දුවනකොට අනිපැත්තෙන් එෙනවා බායිගි පිරිස තම්බිවැල්ලගන්න. ැ තම්බිමැද. බායිගි පිරිසයි දාස්ක පිරිසයි දෙපැත්තේ. බායිගි පිරිසහිතන්නේ දාස්ක පිරිස තම්බිට උදවට විත් කියලා. ඒවගේම දාස්ක පිරිසහිතන්නේ බායිගි පිරිස තම්බිට උදවට විත් කියලා. ඒනිසා දෙපර්ශවයම එකිනකාට නොදවිනි වෙන්න ගහගන්නවා. ඒ අතර තම්බි එතනෙං මාරු වෙල පැනල ගිහින් දෙපර්ශවයම බේරෙනෝ. තම්බිගේ ආලුව අන්න කියලා දැනගත්ත බායිගි පිරිස අන්න අවහයාගෙන එනවා. අන්න හිතන්න ඔවන් තම්බි ගෙන ොරතුර දනගන්නේ විත් කියලා. න්න කියනවා ම තමයි තඹබිගේ හොඳමයාලුවවා මම කියන ඕනිි දෙයක් තම්බි හනවා කියලා. ඉතිං ඔවුන් අන්න මාර්ගයෙන් තම්බිව අල්ලගන්න පුළුවන් නිසා අන්නව බායිකගතරට අරගෙනයනවා. කිසිම දෙයක් හරියට නොදන්න අසරන අන්න බයිගගෙතරට කැත්තෙන්ම යනවා. අන්න බායිට කියවා මයි තම්බි කියන්න දෙන්නන්නේෙක් නෙවෙයි එක්කනෙක් තම්බි ගෙන ඕනිිම දෙයක් මගෙන්වහන්න අපි දෙන්නටම තියන්නේ එකම ලේවර්ග කියලා. ඒක හපුගමන් බායිතීරණය කරනවා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජ නරගෙන අන්නගේ වකුගඩුවගන්න. බලෙන්ම අන්න වරගෙන යනවා මේ අතර තම්බි තීරණය කරනවා බායිව හමු වෙලා හෝුගේ අතින් සිදූනු වරදර සැමාවගන්න ඉතින් තම්බි බායිග ගෙදරට යනවා. එතකොට තම්බි දකිනවා බයි සැත්කම කරල සතුටින් එලියටනවා. එතකොටම තම්බි දකිනවා අසරන අන්න රෝධ පුටෝක තියල එලියට අරගෙන එනවා. භායඇතුළු පිරිස බලෙෙන්ම අන්නගේ වකු ගොඩුව අරගෙන. ඉතිං අසරන අන්නා මොනව කියල කරන්නද. තම්බි අන්නව ගෙර එක්කගෙනනෙනවා අන්තිමට අන්නට තමන්ගේ මිතුරවෙනෙන් ඔහු වකුගඩුවත් අහිම කරගන්න සිද්ධ වුණ. ඔන්න තම්බිගේ අක්හගේ විවාහමංගල්ල දිනේ උදවුණ. එදා විවාහේ ප්‍රධාන චරතය තමයි තම්බි. මොකද සියලුුවිය දම් ඔහුගෙන්නේ විවාහට කන්මනීග ගෙතර අයත් වෙනවා. කන්මනී තම්බිගේ අම්මගේ හිතදිනාගන්න විවාහමංගල්ලේ කටයුතු බලෙන්ම වගේ කරනවා. ටිකකින් තම්බි කන්මනීළඟට එනවා. ඔහු මිය අයි කියල හිතලන කන්මනීට අක්කමැතිවුණේ දැන් තම්බිට කන්මනීට ආදරය නකොරඉන්න කිසිම හේතුවක්න. මේ අතර දාස්ගෙ පිරිස තම්බිව හොයාගෙන අක්කගේ විවාහමංගල්ලයට එනවා ඔවුන් තම්බිට පහර දෙන්න හදන්නේ. කන්මනීගේ තාත්තා ඇතුලු විවාහමංගල උත්සවේහිට පු හැමෝගෙම ඇස් මවිතක කරින් තම්බි දස්ග පිරිසට හොඳටම පහර දෙෙනවා. අන්තිමට දාස්ගෙ මෑර පිරිස බය පැනල දුවනවා. ඊට පස්සෙත් තම්බිගේ අම්මා කන්මනීග තාත්තාගෙන් නහනවා ඔයා දැන්වත් පිළිගන්නවද මගේ පුතා පිරිමියෙක් කියලා මගේ පුතා ගොඩක් නිර්වීත කෙනෙක් කියලා. ඒ වගේ ම ඇ අහනවා ඔයා දැන්වත් ඔයාගේ දුවෝ මගේ පුතාට දෙනවද කියලා. ඉතින් කන්මනීගේ තාත්ත අන්තිමට කන්වනීටයි තම්බිටයි ඕග කැමැත්ත ලබා දෙෙනවා. හැමෝගම ආශිර්වාදේ මත තම්බී කන්මනී ආදරෙන් එකතු වෙනවා. ඔවුන් දෙන්නම අන්නගෙන් ආශිරවාදය ලබාගන්නත් අමතක කරන්න එනෑ. ඉතින්වෙන්න මේ විදිහට තයි මේ ලස්සනම ලස්සන මූවිය අවසන් වෙන්නේ ඉතිං ඔයාල මේ ලස්සන මූවීකට කැමතිනම් ලයිකදන්න ඒවගේ ඔබගේ වටිනාදහස් කමෙන් කරන්නත් අමතක කරන්න එපා අපිඔ සබස්ක්‍රයි් කරලා අපිත් එක්ක හැමදාමත්තකතු වෙලා න්න ඒවගේ අප ෆaceස්බොක් පේ්ජ එකට ලයි කරන්න ටික්ටෝකක ෆලෝ කරන්නත් අමතකරන්න එපා ඉතිං අළුත්මාලුත්මූවීස් ඉක්මනින්ම බලන්න අපයඔ සබස්ක්‍රයිब කලා අපිත් එක්ක දිගට මකතු වෙලා ඉන්න තවත් මේ වගේම ලස්සන මූවිරයවකින් හම්බෙනකම් ඔයාල හැමෝටම සුභෝ සුබදසක් ප්‍රාර්ථ කරන. ඔයාල්ලා අපව තාමත් සබස්කරයිබ කරලා නැත්තං මෙන්න මේ විදියට සබස්ක්‍රයිබ් කියන බටන්නේෙකුඩ ලිප් කරලා අප සබස්ක්‍රයිබ් කරන්න ඒවගේම මෙන්න මේ ඕල් කියන බෙල් බට එක කලික් කරලා තියාගන්න එත්තකොට අපි ෆිල්ම් එකක් දාපුගම ඒබ ඔයාලට දැනගන්න පුළුවන් ඒවගේ අපේ පිච්ච බසාරය ලෝගෝ එක ලික් කර හම ඔයාලට අපේ පරණ ෆිල්ම් වගේම අලුත් ෆිල්ම් ඔක්කොම පලන්න පුළුවන් වෙනවා